බලන්න පින්තුනි අපි පුංචි කාලේ අම්මා තාත්තා කියලා බහබින්දට පස්සේ සමහර වෙලාවදී ඊළඟට කියන්නේ නැත්තේ මොකද්ද? නමෝතස්ස භගවතු. එහෙම නැත්නම් ඉතිපිසෝ භගව. අම්මා තාත්තා කියලා කිව්වට පස්සේ ඊළඟට අපි කියන්නේ නැත්තේ ඉතිපිසෝ භගව. දැන් බලන්න තම තමන්ගේ වයසත් එක්ක ඉතිපිසෝ භගව කියන්න පටන් අරන් කොච්චර කාලද? ඒ වයසත් එක්ක හිතලා බලන්න දැන් අහගෙන ගියොත් එක්කෙනාගෙන් එක්කෙනාට පිළිවෙලින් ඉතිපිසෝ ගාතාව ඉතිපිසෝ පාඨය හරියට උච්චාරණය කරන්න උච්චාරණය කරලා ඉතිපිසෝ පාඨයෙන් කියවෙන බුදු ගුණ ටික හරියට විස්තර කරන්න කියලා කිව්වොත් තමන්ගේ හදේ සාක්ෂියෙන් තමන්ට මොකද්ද කියන්නේ? ඔයගලගේ අතුලාන්තයෙන් දැන් ඔයගලන්ට දෙන උත්තරේ මොකක්ද? ඉතිපිසෝ පාඨයේ තියෙන බුදු ගුණ ටික හරියට පැහැදිලිව විස්තර කරන්න කියලා කිව්වොත් දැන් ඔයගලගේ අතුලාන්තයෙන් ඔයගලන්ට කියවෙන නැති මගෙන් එතකොට නම් කියලා දෙන්න. ඉතින් බලන්න ඉතිපිසෝ පාඨය අපි කියන්න පටන් ගන්න කොච්චර කරුණ. ඇයි අපි නිකමටවත් ඒ අරහං බුදු ගුණය ගැන හෙව්වේ නැත්තේ? අධ්‍යයනය කළේ නැත්තේ? ගවේෂණය කළේ නැත්තේ? අපි උහේ යාන්තම් අර උඩින් චුට්ටක් කිව්ව මොකක් තහසින් පවුන කුලෙහි සිළු දෙවි මිනිසුන්ගේ පූජාවන්ට සුදුසු වෙයින් බුදුරජාණන් වහන්සේ අරහණම් වන සේක කොච්චරයිද කියන්නේ? ඔය චුට්ටක් ගුණය ගන්න නම් බුදුහාඳුර සාරා සංකල්ප ලක්ෂයක් බෙරුම් පුරන්න ඕනේ. පින්වතුනි බලන්නකෝ ඔය කියන අරහං ගුණය මුල් කරගෙන මහා පතංගර පොතක්ම ලිව්වනේ මොකද පූජාවනේ. ඒකේ තියෙන්නේ අරහං ගුණය විතරයි. සම්මා සම්බුද්ධ කියන ගුණය ගත්තාම චුට්ටක් නෙවෙයි. ඒකේ මොන තරම්නම් පදාර්ථයක් තියෙනවද? අපිට හිතුණද මේ හිතන්න හොයන්න ඕන කියලා. නෑ යන්තම් වේ ගාථා පාඩම් කියම්මදා යන්තම් බුදුන් වන්දනා කරගන්න ඔන්න ඕම තමයි අපි. ඔහොම තමයි අපි මේක. ඉච්ඡර දුර යන්න ඕනෙත් නෑ වැත්තන්ගේ මං හරියට ඇහුවොත් එක එක්කෙනාගේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකෙන් මොකද්ද කියන්නේ කියලා. මං දන්නවා අනිවාර්යෙන් මේක ඇතුලින් අහුවෙනවා 18 දෙනෙක්. ඕකේ තේරුම කියා ගන්න බැරි. ඒ වුණාට අපි මේක පටන් අරගත්තේ කොච්චර කල්ද කියන්නේ? හරියට අම්මා කියලා කිව්වට අම්මගේ ගුණ අඳුනගත්තේ නැති අපි, තාත්තා කියලා කිව්වට හරියට තාත්තගේ ගුණ සුවඳ අඳුනගත්තේ නැති අපි ඉතිපිසෝ ගාතාවෙන් බුදුහාඳුනගේ ගුණ අඳුනගන්නේ නැේද?